ගොඩක් අද තියෙන ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට සමහර වීඩියෝ ෆෝමැට්ස් එහෙම තමන් එඩිට් කරන platform එකට support කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි හිතමු OBS Studio එකෙන් record කරපු screen record එකක් වැරදිලා record වෙලා තියෙන MKV කියන format එකකින්. ඉතින් අපිට සිද්ධ වෙනවා මේක MP4 කරන්න කිසිම quality drop එකකින් තොරව. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපිට හරි video convert එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අද කතා කරන්න යන්නේ මේ විදිහේ convert එකක් ගැන. මේ convert එක හරහා වට හැකියාව තියෙනවා video files විතරක් නෙමෙයි ඔයාගේ music file එකක් අපි හිතමු wave කියන format එකකින් තියෙනවා කියලා ඒක mp3 කරගන්න ඕනි කියලා අන්න ඒ විදිහේ වැඩත් ඔයාට මේකෙන් ඉතාමත් සරලව කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට හැකියාව තියෙනවා මේ application එක පාවිච්චි කරලා YouTube එකේ තියෙන ඕනම video එකක් download කරගන්න. ඒ විතරක් නෙමෙයි තවත් විශේෂයෙන්ම කියන්න ඕන මේ application එක හරහා අපිට අපේ videos වල thumbnail high quality resolution එකෙන් download කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි හිතමු කාගේ හරි thumbnail එකක් අපිට ඕන reference එකක් විදිහට අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට හැකියාව තියෙනවා ඕනම වීඩියෝ එකක thumbnail එක download කරගන්න. ඒ විතරක් නෙමෙයි අපිට මේ application එක හරහා පුළුවන් වීඩියෝ merge කරගන්න අපිට අවශ්‍ය වීඩියෝ එකක් cut කරගන්න මේ වගේ all in one solution එකක් තමයි අද මේ කතා කරන application එක. ඉතින් application එක මොකක්ද කියලා අපි බලමු. ඊට කලින් අපි යමු intro එකට. දැමත් වගේ මතක් කරනවා අපිව subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ විතරක් නෙමෙයි bell notification එක press කරොත් ඔයාලට හැකියාව තියෙනවා අපි කරන videos ගැන ඉක්මනින්ම update එකක් ගන්න. අද කතා කරන application එකේ නම තමයි HitPaw Video Converter. ඉතින් මේකේ video formats 1000කට අධික ප්‍රමාණයක් convert කරගන්න පුළුවන්. Audio formats 300කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි බලමු මේ application එක download කරගන්නේ කොහොමද සහ මේක operate කරගන්නේ කොහොමද කියලා. අපි යමු ඉක්මනින්ම computer එකට. මේ converter ගැන කතා කරන්න කලින් ඔයාලට සිද්ධ වෙනවනේ මේ කන්වර්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒකට මුලින්ම කරන්න තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මම ලින්ක් එකක් දීලා තිනවා. ඒක ෆලෝ කරලා ඔයාලට HitPaw Video Converter එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඉන්ස්ටලේෂන් ප්‍රොසෙස් එක ගැන කතා කරොත් ලොකු දෙයක් නෑ. සරලවම ඔයාලට ඩවුන්ලෝඩ් page එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ සාමාන්‍ය software එකක් ඉන්ස්ටෝල් කරගන්න විදිහටම. Right මගේ ඉන්ස්ටලේෂන් ප්‍රොසෙස් එක ඉවරයි. ඊට පස්සේ මම යනවා start වලට. මේ තියෙන්නේ අපේ HitPaw Video Converter එක. මම මේක click කරලා open කරගන්නවා. First time ඔයාලට මෙන්න මේ විදිහට loading screen එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට main interface එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ software එක ප්‍රධාන වශයෙන්ම category 3කට categorize වෙලා තියෙනවා. උඩ ඔයාලට බලා ගන්න පුළුවන් tabs 3ක් තියෙනවා. මේකේ පළවෙනි tab එක තමයි convert. ඊට පස්සේ download tab එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් edit කියන tab එක. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මම video convert එකක් ගැන කතා කරේ මේකේ edit කියලා tab එකකුත් තියෙනවනේ කියලා. ඉතින් අපි මේ tabs 3 ගැන පිළිවෙලට කතා කරමු. Right මම මුලින්ම යනවා මෙතන convert කියන tab එකට. අපේ video එකේ highlight point එකත් ඒක තමයි. ඉතින් ඔයාලට මේ convert tab එකට ගිහිල්ලා මෙන්න මේ මැද section එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති file එකක image එකක් තියෙනවා. මෙන්න මෙතන select කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ එන browsing window එකෙන් ඔයාලට අවශ්‍ය video එක select කරලා දෙන්න. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න හුරු පුරුදු විදිය තියෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට convert වෙන්න අවශ්‍ය video එක open කරගන්න. Example එකක් විදිහට මම මෙතනදී වීඩියෝ එකක් use කරන්නේ මෙන්න මේ වීඩියෝ එක මම play කරලා පෙන්නන්නම්. දැනට මගේ channel එකේ trail එක විදිහට දාලා තියෙන්නේ මේක. ඉතින් මේක video file එකක් නේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම MP4 file එකක්. ඉතින් මට අවශ්‍ය මේක MP3 වලට convert කරගන්න. ඒ කියන්නේ audio file එකකට. ඉතින් මම කරන්නේ මේ file එක drag and drop කරනවා මගේ HitPaw Video Converter එකට. ඊට පස්සේ මම මේ folder එක minimize කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ video එක මෙතනට add වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි හිතමු ඔයාලට video කිහිපයක් එකවර convert කරගන්න ඕනේ කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට මෙතන පුළුවන් add file කියන ඔප්ෂන් එක තෝරන්න. එතනදී නැවතත් ඔයාලට browsing window එක එනවා. නැත්නම් කලින් වගේම ඔයාලට මෙන්න මේ section එකට drag and drop කරලා ඔයාගේ files තවත් add කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන appear වෙනවා අපේ convert කරන්න දාපු file එක. ඉතින් ඔයාලට මෙන්න මේ title එක ඉස්සරහින් edit icon එකක් තියෙනවා. rename icon එක. ඒක select කළා ඔයාලට හැකියාව තියෙනවා මේ file එකේ නම rename කරගන්න. එතනදී ඔයාලා මේක convert කරාට පස්සේ එන final output එක ඔයා දෙන නමින් තමයි save වෙන්නේ. ඊට අමතරව ඔයා add කරපු file එකේ MB ප්‍රමාණය වගේ මේකේ resolution එක duration එක format එක වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේ තියෙන MP4 file එකක්. Right මම යනවා දැන් මගේ
ෆයිල් එක මට අවශ්‍ය ෆෝමැට් එක තෝරන සෙක්ෂන් එකට. මෙන්න මේ දකුණු අත පැත්තේ සෙක්ෂන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන drop down එකක් තියෙනවා. මේක select කරන්න. Select කරාට පස්සේ ඔයාලට මේ විදිහේ options ටිකක් එනවා. Options ටිකක් කියන්නේ මෙතන formats ටිකක් තමයි අපිට ප්‍රධාන වශයෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන අපිට තියෙනවා අපේ video formats ටික. ඒ කියන්නේ මේක MP4 එකක්නේ. අපිට හැකියාව තියෙන ඕනනම් MKV format එකට MOV format එකට වගේ අපේ මේ video file එක convert කරගන්න. මෙතන අපේ purpose එක හැටියට අවශ්‍ය කරන්නේ audio format එකකට convert කරගන්න. ඉතින් ඒක නිසා මම මෙතන audio tab එක press කරනවා. Tab එක press කරාට පස්සේ ඔයාලට මෙතන සියලුම audio formats බලා ගන්න පුළුවන්. ඉතින් මේ convert එකේ වැදගත්කමත් ඒකම තමයි අපිට ගොඩක් file formats මෙයාලා දීලා තියෙනවා. ඉතින් මෙතනදී MP3 කියන format එක ඕන. MP3 කියන එක යටතේ මෙන්න මේ දකුණු අත පැත්තේ අපිට බලා ගන්න පුළුවන් ඒකේ quality එක අපිට decide කරන්න පුළුවන් high quality ද medium ද low ද කියන එක. ඉතින් මෙතනදී මට ඕන high quality එක. ඉතින් ඒක නිසා මම මෙතන high quality තේරුවා. මම නැවත drop down එක select කරනවා. ඔයාලට තාපුංචි දේවල් ටිකක් පෙන්වන්න ඕන නිසා. මෙතන audio කියන tab එකට එහා පැත්තේ ඔයාලට පේනවා ඇති device කියලා tab එකක් තියෙනවා. මෙතනදී අපිට හැකියාව තියෙනවා specific device එකකට අපේ video එක convert කරගන්න ඕන නම් ඒකත් කරගන්න. ඔයාලට පේනවා ඇති මෙතන mobile phones types තියෙනවා. විශේෂයෙන්ම Apple වගේ device එකකට අපිට convert කරනවා නම් හැකියාව තියෙනවා. ඒකට optimize වෙච්ච formats වලට convert කරගන්න. ඊට අමතරව මෙතන social video කියන tab එකේ අපිට හැකියාව තියෙනවා අපි add කරන platform එකට අනුව අපේ video එක convert කරගන්න. මෙතන YouTube, TikTok, Facebook, Insta මේ වගේ ගොඩක් formats අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. Right මෙතනදී ප්‍රධාන වශයෙන්ම මට ඕනේ audio එකකට convert කරගන්න. ඒක නිසා මම audio tab එකට ගියා, MP3 වලට ගියා. ඒකේ high quality තෝරලා දුන්නා. ඊට පස්සේ අපිට අවශ්‍ය මේ file එක convert වෙලා කොහෙටද save වෙන්නේ කියන එක decide කරන්න. ඒකට එන්න මේ software එකේ පහත section එකට. ඔයාලට මෙතන save to කියලා option එකක් බලා ගන්න පුළුවන්. මෙතන folder icon එක select කරාම දැනට select වෙලා තියෙන folder එක open වෙනවා. ඊට අමතරව මෙතන drop down එක select කරාට පස්සේ අපිට හැකියාව තියෙනවා අපිට කැමති location එකක් තෝරලා දෙන්න. මම මෙතන browse and select folder කියන option එක press කරනවා. ඊට පස්සේ මම මේක desktop එකට save වෙන්න දෙනවා. ඊට පස්සේ සරලවම අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ section එකට ඇවිල්ලා convert කියන button එක press කරලා අපිට convert කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මාර quickly මේ අපේ file එක convert වෙනවා බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන folder icon එක select කරලා මම select කරලා දුන්න folder එක direct open කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන අපේ MP3 file එක. අපි බලමු මේක double click කරලා. Right, ඔයාලට පේනවා ඇති ගොඩක් සාර්ථකව අපේ file එක එතනදී convert වෙලා තිනවා. දැන් ඔයාලට පේනවා ඇති අපි convert කරන්න දීපු file එක මෙතනින් remove වෙලා තිනවා. ඒ වගේම තමයි මෙතන converting කියන tab එකේ අපි හිටියේ මෙතන converted කියන tab එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට convert වෙච්ච file එක තියෙනවා බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් අපිට හැකියාව තියෙනවා මේ convert එක හරහාම මේ file එක play කරලා බලන්න. Example එකක් විදිහට ඔයාලට කරන්න තියෙන මෙතන play icon එක select කරන්න. ඒ විතරක් නෙමෙයි මම මේ දැනට කතා කරපු ෆීචර්ස් එක්ක ඔයා මේ ඇප්ලිකේෂන් එක මිලදී ගන්න කැමති නම් ඔයාලට 30%ක ඩිස්කවුන්ට් එකක් යටතේ මේ ඇප්ලිකේෂන් එක මිලදී ගන්න පුළුවන්. 30%ක ඩිස්කවුන්ට් එකක් ගන්න කූපන් කෝඩ් එක මම ඩිස්ප්ලේ එකේ ඇපියර් කරනවා. ඒ වගේම තමයි ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක. ඒ වගේම 30%ක ඩිස්කවුන්ට් කූපන් කෝඩ් එකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නේ මෙතන ඩවුන්ලෝඩ් කියන ටැබ් එක ගැන. ඔයාලට මෙතනත් ටැබ්ස් දෙකක් බලා ගන්න පුළුවන්. තව downloading and මෙතන finish කියලා අපි downloading එකේ ඉන්න ඕන. මොකද අපි තාම download එකක් තෝරලා දුන්න නැති හින්දා මම මෙන්න මෙතන තියෙන image එක select කරනවා. select කරාට පස්සේ අපිට එනවා මෙතන URL එකක් paste කරන්න section එකක්. ඊට පස්සේ මම මෙන්න මේ section එකට ඇවිල්ලා right click කරපු ගමන් ඔයාලට පේනවා ඇති අපේ link එක automatically මෙතනට paste වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන analyze කියන එක press කරන්න. ඊට පස්සේ පුංචි process එකක් යනවා. ඒ video එක හරියටම හොයාගන්න process එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්න ඕන මොන ෆෝමැට් එකෙන්ද සහ ඒක අපිට වීඩියෝ ඕන නම් මෙතන MP4 1080p එක තෝරන්න පුළුවන්. ඒ වගේම 720p 480 තියෙනවා. අපිට කැමති රෙසලූෂන් එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට MP3 එක විතරක් නම් ඕන. අපිට මෙතන
මෙතන හැකියාව තියෙනවා MP3 කියන ෆෝමැට් එක තෝරන්න. එතනදිත් අපිට කැමති ක්වොලිටි එකක් තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට අදාළ thumbnail එක විතරක් download කරගන්න. JPG ද download වෙන්න ඕනේ කියන එක select කරන්න. අපි මේකත් experiment කරලා බලමු. ඊට කලින් අපි මෙතන වීඩියෝ එක download කරලා බලමු මේක හරියටම සිද්ධ වෙනවද කියලා. මම මෙතන MP4 තේරුවා. මෙතන download කියන button එක press කරන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන download process එක start වෙනවා. මේකත් quickly download වෙනවා විනාඩි 8ක වීඩියෝ එකක්. හරි. ඊට පස්සේ මම නැවතත් යනවා මෙතන finish කියන tab එකට. අපිට finish වෙච්ච file ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ clip එක ඉස්සරහන් තියෙන මෙතන open folder කියන option එක press කරනවා. Press කරාට පස්සේ ඔයාට මතක ඇති අපි කලින් තෝරලා දුන්න location එක තමයි ඒකත් download වෙලා තියෙන්නේ. මම මේක double click කරනවා. අද වීඩියෝකින් කතා කරන්නේ Adobe Premiere software එකට අලුතෙන් add වුණ feature එකක් ගැන. ඒ වගේම තමයි අපි ඊළඟ experiment එක කරමු. මම නැවතත් යනවා මෙතන downloading කියන එකට. අපි බලමු මේ වීඩියෝ එකේ thumbnail එක download කරගන්න පුළුවන්ද කියලා. මම කරන්නේ නැවතත් මගේ වීඩියෝ එකට යනවා. ගිහිල්ලා මම මෙතන මගේ URL එක copy කරගන්නවා. ඊට පස්සේ මෙතන image එක select කරාට පස්සේ අපි copy කරගත්ත URL එක auto detect කරගන්නවා. හැබැයි අපිට කලින් paste කරන්න සිද්ධ වුණා. මේ පාර auto detect කරගත්තා. ඊට පස්සේ අපි මෙතන download thumbnail කියන එකට tick එක දාමු JPG format එකෙන්. ඊට පස්සේ මම මෙතන download කියන option එක press කරනවා. පස්සේ මම නැවතත් යනවා finished කියන එකට. මෙන්න මේක වෙන්නේ නැති JPG එක. මේ තියෙන්නේ මම කලින් download කරපු video file එක. මම මෙතන open folder කියන option එක press කරනවා. ඊට පස්සේ මේ විදිහට open වුණා. අපි බලමු මේක double click කරලා. ඔයාලට පේනවා ඇති අපේ ඒ වීඩියෝ එකට අදාළ thumbnail එක download වෙලා තිනවා. ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ quality එකෙන්ම download වෙලා තිනවා. Right. ඊට පස්සේ මම යනවා ඊළඟ tab එකට. මෙතන edit කියන tab එකට. මේ edit කියන tab එකෙන් අපිට කරගන්න පුළුවන් ඕනනම් video clips කිහිපයක් එකතු කරලා තනි video එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට video clip එකක් cut කරගන්න ඕන නම් මෙන්න මෙතන cut කියන option එක හරහා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට example එකක් ඕනනම් පෙන්නන්නම්. මම මෙතන මෙන්න මේ video එක select කරනවා. ඉතින් මම විශ්වාස කරනවා අද video එක ඔයාලට interesting topic එකක් වෙන්න ඇති. ඔයාලගේ ළඟ තියෙන video format එකක් වෙනත් video format එකකට convert කරගන්න. ඒ වගේම අනිකුත් වැඩ කටයුතු ගොඩක් කරගන්න පුළුවන් solution එකක් විදිහට මේ application එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් description area එකේ තියෙනවා මේක download කරගන්න අවශ්‍ය සියලුම links වගේ දේවල්. අයිතලුත් video එකක් අරන් එනකන් මම sign out වෙනවා. මම ස්ටීෆන් ෆර්නැන්ඩස්. ඔයාලා හැමදෙනෙක්ටම සුබම සුබ දවසක්. I wanna be the best in the game. Best in my name, check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy. Think that it was meant to be. Living in a time where disease